මුතු අරුසාවේ. පසින්දුගේ අයුද්ධගේ එන්ගේජ්මන්ට් එකට දින දාගෙනලු. කවද ලබන සුමානේ මොහන් අංකල් සිංගප්පු යනවා කියන්නේ? ගිහින් ආපුහම යම් මොනවද කිය? මම මොහන්ට හොඳටම දොස් කිව්වා මේ කරපු වැඩේ වැරදි කියලා. එයා පිළිගත්තා ඒ වැඩේ වැරදි කියලා. මම පසින්දුටයි අයෝද්දටයි මැරි කරන්න දෙන්නේ නැහැ. නෑ නෑ. මමයි ඒ එන්ගේජ්මන්ට් එකට සයින් කරන්න. එපා. එපා. එපා ඩැඩි එපා. නෑ පුතා. අපි ඒ දෙන්නට සුබ පතමු. ආදරය කරන දෙන්නෙක් වෙන් කරන එක ලොකු පාපයක්. ඒක පරිසම් දෙනවා. එතකොට අපි දෙන්නව වෙන් කරේ කවුද? ඒක වෙනම කතාවක්. ඔය දෙන්න කවුරුත් වෙන් කළේ නෑනේ. අයෝද්ධ වට කැමති වුණා. එච්චරයි. නෑ ඩැඩි නෑ. අපි දෙන්න වෙන් කරේ පසින්දු. පසින්දු තමයි අයෝද්ධ මගේ උදුරගත්තේ. නෑ නෑ පසින්දු දන්නේවත් නැතුව අය අයෝද්ධයි මැරි කරන්න හිටියා කියලා. මම තීරණයක් කරන් තියෙන මගේ එක වෙනස් කරන්නේ නෑ. නෑ. වාගේ වීසා ලැස්තිව ලබන්සමන් රට යන්න ඕනේ. මට ඊට කලින් කරන්න ලොකු වැඩක් තියෙනවා. රට යනකම් ගෙදරින් එක අඩියක් හෙල්ලෙන්නේ නෑ. මුතුවරුසා පුතා, දැන් වෙඩින් එක ගන්න ටිකක් කල් ගන්න නිසා අපි එන්ගේජ්මන්ට් එක ලස්සනට ගන්න ඕනේ. අද ඉඳලා බැලුවොත් හරියටම තියෙන්නේ සුමාන 3යි. අපේ ඥාතියද කියලත් වැඩි කාලයක් නේ. ඔන්න හෙට ඉඳලා අපි දෙන්නත් එක්ක ඉන්විටේෂන්ස් බෙදන්න යනවා. හරියම්. මම මගේ යාළුවන්ට ඉන්වයිට් කරන්න. පුතා ගැඳුළු ඇස් කරගන්නත් ඕනේ නේද? ඔවම අසල දැන් තවටින් එනවා කියලා කිව්වා. මම අසලත් එක්ක ගිහලා කරන්න. පුතා, දැන් අයෝධ්‍යක පැත්තෙන් අස්සම් කරන්නේ අශේන්ගේ ඩැඩීලු නේද? ඒක තාත්තටින් අයෝධ්‍යක ඩැඩීගේ තීරණයන්නේ. ඒ නිසා මම එකට මේ අත දාන්න කියන්නේ. එතකොට අශේනුත් එනවද? ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒ ළමයා තව පුතේ. මං හිතන්නේ යාම අශේන් එයි කියලා. අපි දැන් අශේන්ව ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑනේ. දුවක් හිටියනම් කොච්චර හොඳද? හරි හරි. ඉතින් එයා නිසානේ එන්ගේජ්මන්ට් එක කලින් අරන් වෙඩින් එක පස්සේ ගන්න තීරණය කළේ. එයා හිටියනම් එකපාරටම වෙඩින් එක ගන්නවා. මං හිතන්නේ මම ඇසෙලද බුදුහ. මං ගිහලා ඇසෙලෙන්න. දැන් එතකොට කොහොමද මොහන් මේ කටයුතු සිද්ධ වෙන්නේ? මම හෙට ඔය දෙන්නව නුවරීට ඩ්‍රොප් කරලා එන්නම්. අනිද්දා මම යනවා සිංගප්පු. එහෙ සුමානක් විතර ඉන්න වෙනවා. ආවයින් පස්සේ අපි එන්ගේජ්මන්ට් එක ඇරෙන් කරමු. එතකොට ආවම කල් ඇති වේද මොහන්? ඇයි? නෑ දැන් ඒ කාඩ් දීලා ඉවරයිද? හොටෙල් එකේ සල්ලිත් මම බැඳලා ඉවරයි. කවුමනද? දුවගේ බ්‍රයිඩින් වැඩෙත් මම මේ ඇරෙන්ජ් කරලා තියෙන්නේ. කොකටත් තව පුළුවන් තරම් ඉක්මනට එන්න බලන්න මහන්. මම වර්ණවීරටත් කාඩ් එකක් දුන්නා. හරිම සන්තෝෂයෙන් බාරගත්තා. මේ අපේ පැත්තට අස්සම් කරන්න මම වර්ණවීරට කිව්වා. එතකොට අශේනුත් එයිද? අශේන්ට නම් මං කිව්වේ නෑ.
ඒවනට මට හිතන අශයෙන්ට කිවන හොඳයි කියලා. අනේ කියන්න මොහන් අශයෙන්ටත් කියන්න. එන නේනක යක වැඩක්න මම අදවසට යන අහි මං කියන්න. අශේ මාද කොහෙද යන්නේ? ඇයි මොකටද? ලොකු මහත්තයා කියලා දෙනවා අශේ මහත්තයා ගෙදරින් පිට කොහෙත් යන්න එපා කියලා. ලොකු මහත්තයා ගිහින් කියනවා මම මේ ගේ ඇතුළට වෙලා ඉන්න ගෑන ළමෙක් නෙවෙයි කියලා. හරි හරි අශේ මහත්තයා කොහෙද යන්නේ කියලා කියන්නකෝ. ඇයි අහන්නේ? ලොකු මහත්තයා ආපහු මගෙන්නේ අහන්නේ අශේ මහත්තයා. ලොකු මහත්තයා කියනවා කනත්තර යනවා කියලා වලක් බුක් කරගන්න. මුතුවරුසා මුතුවරුසා මං කොහොමද දැන් ඉතින් ওই කතාව ලොකු මහත්තයට කියන්නේ? මට නම් එපා වෙලා තියෙන්නේ මේ තාත්තටයි පුතාටයි කමුරලා. ආයෙදලක දැඩි සිංගප්පු ගියා. එනිසා ආයෙදලත් නෝර්ලි ගිය මමත් ගියා ඇදල බලන්න. ඒ දවස් ටික අපි දෙන්න හිටිය බොහොමත්ම සන්තෝෂයි. අපි නෝර්ලි ඉන්න දවස්වල ශේ නැවිල දින අපේ ගෙදර. කාව හම්බ වෙන්නද? පසින්ද ඉන්නවද? පසින්දු ගෙදර නැහැ. මේ කවුද? මගමයි පසින්දුම මේ. එයාට කියන්න එයාට කවදාවත් අයෝධ්‍යාව මැරි කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? එන්ගේජ්මන්ට් එකේ කාඩ්ස් එම් බෙදන්න තියනවා නම් තව ඒවා බෙදන්න එපා. එපා බෙදන්න එපා. මොකද ඒක තේරුමක් නැහැ. ඔයා කවුද එහෙම කියන්නේ? මම අෂේන්. මම තමයි අයෝධ්‍යාව මැරි කරන්න ඉන්නේ. මම කවදාවත් ඉර දෙන්නේ නැහැ මගේ අයෝධ්‍යාව පසෙන්ට දුර ගන්න. රයිට්? මේ මෙවිල කියන්න වෙච්ච එකන මම ගොඩක් කනගාටු වෙනවා. මං කිව්වද මතකින් කියන්න පසුට. ගියන. මට අම්මා නෝරල්ටම කෝල් කරා. කෝල් කරලා කිව්වා අශේන් ආපු විස්තරේ. මං ඒ වෙලාවේ කොළඹ ආවා. මම නෝර අම්මලා ගොඩාක් බය වෙලා හිටියේ. මට ඒක හොඳට තේරුණා. අශේන්ට මොකක්ද තියෙන අයිතිය මේ ගෙදරට ඇවිල්ලා එහෙම කතා කරන්නේ? දැන් මිනිසුන්ට අයිති දේවල් ද ඒගොල්ලෝ කරන්නේ? මොකද්ද පුතා මේ වෙන්න යන්නේ? අපි දැන් හිතාගෙන හිටියේ අශේන් අයෝධ්‍යා ගැන හිතන එක නවත්තලා කියලා නේද? අසේල අපි දැන් මේ නිකන් එයාට බය දඟලන්න ඕනේ නැහැ. අපි අපේ වැඩේ කරමු එච්චරයි. එයාට බය වෙනවා කියන එක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ පුතා. අශේන් මේ ගෙදරට ඇවිල්ලා කරලා තියෙන බරපතල ප්‍රකාශයක්. ඒක අපිට ගණන් ගන්න නැතුව ඉන්න බෑ. ඉතින් එහෙනම් හිතන්න මේක පොලිසිය දරුන්නද එච්චරයි?
අපි කාත් එක්කද හැප්පෙන්න යන්නේ? අපිට පුළුවන් ද අශේන්ලත් එක්ක හැප්පෙන්න? එන මංගිල අශේන මීට් වෙන්නද? ඔයාට පිස්සුද පුතා? එපා. එපා පුතා එපා. මට දැන් නම් හිතෙනවා අපි ලොකු අමාරුවක වැටුණා කියලා. අපි කොයි එකටත් අයෝධ්‍යාවේ ඩැඩි ලංකාවට ආවට පස්සේ මේ ගැන කතා කරලා තීරණයක් ගමු. තීරණයක් ගමු කියන්නේ? මුතු වරුසා මුතු වරුසා තීරණ ගම කියන්නේ? අපි එක්කෝ එන්ගේජ්මන්ට් එක කල් දාමු. තාත්තේ නිකම් මේ රටේ ලෝකෙ මිනිස්සු විනා ගස්සන්න එපා මේ කවුරුත් ඉඳන්. අනික මේ අශේන් නිසා මම කොහොමද ආයුධ මෙරි කරගෙන නවත්තන්නේ කවුරු කිව්වද?